අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලව අපේ රස YouTube channel එකේ නරඹන වෙනද වගේම අද මම ඔයාලට කියලා දෙන්න යනවා අවුරුදු කාලයේ ඉස්සරහට එනවා ඒ අවස්ථාවල් වලට නැකත් වලට ගොඩාක් ප්‍රයෝජනවත් අපි දැනගෙන ඉන්න එක මේක හදන විදිය يعني අතිරස වර්ගයට අයත් වඩන කැවුම් නම්ින් අපි ගම් පළාත් වල හඳුන්වන කැවුම් වර්ගය තමයි අද මම හදන්න යන්නේ ඉතින් ගෙදරදී පහසුවෙන් මේක හදා ගන්න පුළුවන් වෙළඳපළේ රුපියල් 20ක් 25ක් වගේ වෙනවා එක ගෙඩියක් ඉතින් අපි බලමු මේක පහසුවෙන් කොහොමද හදාගන්නේ කියලා වඩන කැවුම් හදන්න මොනවාද අවශ්‍ය කියලා බලමු මෙතන මම අරගෙන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 500ක් සහ පාන් පිටි ග්‍රෑම් 150ක් පමණ. ඒ වගේම තවත් මේකට අවශ්‍ය වෙනවා සීනි ග්‍රෑම් 500ක්. අපි මේ ටික දාලා කොහොමද හදාගන්නේ කියලා බලමු. ඉස්සල්ලාම කරන්න ඕන අපි මේකට අවශ්‍ය පැණි එක පිළියෙල කරගන්න ඕන. ඒ නිසා මම මෙතන සීනි ග්‍රෑම් 500න් සීනි ග්‍රෑම් 200ක් විතර ඉස්සල්ලා මේ විදිහට තාච්චියට දාලා ඒක පොඩ්ඩක් brown පාට වෙනකන් කලවම් කරගන්න යන්නේ. මෙන්න මේ විදිහට සීනි ටික විතරක් තාච්චියට දාලා කළු කරගන්න ඕනේ. මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයාලා සීනි ටික කළු කරගන්න. මීට පෙර මුං කැවුම් වීඩියෝ එකේදීත් මම අරන් ආවා කොහොමද පැණි ගෙදරදී සීනි වලින් පිළියෙල කරගන්නේ කියලා. ඉතින් අදත් මම කියලා දෙනවා. ඒ නිසා මේකේ පොඩි ප්‍රමාණයක් තමයි මම අරගෙන ඉන්නේ වීඩියෝවේ. බලන්න මේ විදිහට සීනි කළු වුණා. කළු වුණාට පස්සේ අර ඉතුරු සීනි ටික දාගන්න. දාලා මේකට තව කලවම් කරගන්න මදි වෙන හින්දා වතුර චූට්ටකුත් වතුර කෝප කාලක් විතර කාලක් හෝ අඬු කෝප භාගයක් විතර දාලා ඒකත් එක්ක මේ පැණි එක මේ විදිහට හදාගන්න. අන්තිමට මෙන්න මේ වගේ උතුරන අවස්ථාව වෙනව පැණි එක පින දාගෙන අන්න ඒ වෙලාව එනකොට පැණි එක පදම හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට වතුර භාජනයක් මේ විදිහට අරගෙන ඒකට පැණි බින්දුවක් දාලා අඩිය අල්ලනවද කියලා බලන්න. අඩිය අල්ලනවා නම් මේ වෙලාව තමයි හරි. කොහොමත් මේ පැණි එක හදාගන්න විනාඩි 15ක් වගේ ප්‍රමාණයක් තමයි යන්නේ ඔයාලට. ඉතින් දැන් මම පැණි හදාගෙන ඉවරයි. පැණි එක මේ විදිහට බිමට තියාගෙන ඊළඟට බලමු පිටි එක අනාගන්න විදිහ. දැන් මම පැණි එක පිළියෙල කරගෙන ඉවරයි. ඒක විනාඩි 5ක් විතර නිවෙන්න තිබ්බා. ගොඩාක් නිවෙන්න තියන්න එපා. ආවහු මේක හයි වෙනවා. ඒ නිසා නිවෙන්න කලින් ඒ ටික තියෙන ගමන් මම තාච්චියක් වෙනම අරගෙන ඒකට ඉස්සලා ඔයාලට පෙන්නපු හාල් පිටි ග්‍රෑම් 500ත් පාන් පිටි ග්‍රෑම් 150ත් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඒ පිටි જાති දෙකම එකට මිශ්‍ර කරගන්න. කොයි වෙලාවකවත් අර හදාගත්ත පැණි තාච්චියට මේ පිටි එක දාන්න යන්න එපා. මොකද පැණි වැඩි වෙලා දියවෙන්න පුළුවන්. ඒ වගේ නිසා පිටි ටික වෙනම දාගෙන ඒ දෙක කලවම් කරලා ඒකට පැණි චුට්ට චුට්ට දාලා අනාගන්න. නැත්තම් ආපහු දිය වුණොත් එහෙම මේකේ පදම හදාගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට දැන් දාගත්තා මම පිටි. ඊළඟට අර හදාගත්ත පැණි මේ විදිහට චුට්ට චුට්ට දාගන්න. පැණි ටික උකු වෙන්න හදාගන්න කිව්වේ ඒකයි. නැත්තම් පැණි ඉතුරු වෙනකොට පිටි එක දිය වුණොත් එහෙම පැණි රස අඩු වෙනවා. ඒ නිසා වතුර චූට්ටක් දාලා පැණි හදාගන්නත් මතක තියාගන්න. කෝප කාලක් විතර දාගත්තාම ඇති. දැන් මේ විදිහට අනාගන්න. බලන්න මේක රස්නේ නිසා හැන්දක් පාවිච්චි කරලා ලී හැන්දක් වගේ මේ විදිහට අනාගන්න ඕනේ. අර පාම් පිටි දාන්න හේතුව මම ඔයාලට මතක් කරන්නම්. මේ සමහරක් වෙලාවට හාල් පිටි වලින් විතරක් කැවුම් හැදුවාම පුපුරන්න ගන්නවා. දැන් අපි ඇඟිල්ලෙන් වඩනෝනේ කැවුම. එතකොට මේක වටේට පුපුරන්න ගන්නවා. අන්න ඒ නිසා තමයි අපි මේකට පාම් පිටි ග්‍රෑම් 150ක් විතර බොහොම පොඩ්ඩක් දාලා මේකේ පදම හදාගන්නේ. එතකොට අර වට පුපුරන ගතිය අඩු වෙනවා. මොකද හාල් පිටි වලින් විතරක් හදන්න ගියොත් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දැන් මෙන්න මේ ගානට අනාගන්න. ගොඩක් දියට අනාගන්නත් එපා. මොකද වඩන්න ගියාම කැවුම වඩන්න බැරි වෙනවා. ඒ නිසා ගොඩක් දියට හදාගන්න නැතුව මේ විදිහට මේ පදම බලාගෙන අනාගන්න.
මේ ගමන මම මේ කරන්න මොකද්ද කියලා බලන්න මං සීනියට ටිකකුත් අතින් ඉහ ගත්තා. ඔයාලටත් පුළුවන් ඒ විදිහට ඉහ ගන්න. ඒකෙත් පොඩි රහසක් තියෙනවා. ඉතින් සීනි ටිකක් ඉහ ගත්තාම මේක අර පිපිරෙන ගතිය පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා සීනියට ටිකක් ඉහ ගත්තා. දැන් මේක නිවිලා තියෙන මිශ්‍රණය. ඒ නිසා මේ වෙලාවේ මං අතේ තෙල් ටිකක් එහෙම ගාගෙන මේක හොඳට අතින් පොඩි කරගන්න ඕන ගුලිය. නැත්තම් අපි ඉස්සලා හැන්දින් ගැනුවේ රස්නි නිසා දැන් නිවිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේක අතින් හොඳට පදමට අනා ගන්නවා. පොඩි බෝල හදා ගන්න. තෙල් චුට්ටක් දාන ගමන් අතින් හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්න ඕනේ. ඉන්පසුව තියෙන්නේ මේ අනාගත මිශ්‍රණය තියෙනවනේ. දැන් මේ මිශ්‍රණය මෙන්න මේ වගේ මෙලෙක් වෙලා තියෙන්නේ මං අතින් හොඳට ඇනපු නිසා. ඊට පස්සේ ඒකෙන් මෙන්න මේ වගේ චූටි පෝල හදාගෙන, පේනවා ඇති ඔයාලට මං බෝල හදාගන්න විදිහ, චූටි කැල්ලක් කඩාගෙන එක හා සමාන බෝල හදාගන්න. හදාගෙන මෙන්න මේ විදිහට කෙසෙල් කොලයක් අරගෙන පොල් තෙල් ටිකක් මතුපිට ගා ගන්න ඕනේ. නැත්තම් කැව් මේකේ ඇලවෙනවා. පොල් තෙල් ගාලා කැවුම පිටි බෝලේ, හදාගත්ත පිටි බෝලේ තියලා මෙන්න මේ විදිහට කැවුම් හදාගන්න. මේ විදිහට කැවුම් 10ක් 15ක් වගේ එකපාර හදලා තියාගන්න. ගොඩක් හදන්නත් එපා. හදලා තිබ්බහම ආපහු මේක ඇදිලා ලොකු වෙන්න පුළුවන්, හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා 15ක් විතර හදාගෙන ඒ ටික බැදගන්න. ඊට පස්සේ ආය හදලා එහෙම එහෙම තාච්චියට දාගන්න පුළුවන්. ඉස්සලා මං කැවුම් ටික හදාගන්නවා. ඊළඟට ඔයාලට කැවුම් බදින විදිහ මම පෙන්වන්නම්. තෙල් ටික රත් වෙලා තියෙන්නේ. රත් වුණාට පස්සේ අපි මේ ළඟින් තියාගත්ත කැවුම් එකින් එක මේ විදිහට දාන්න. එක කැවුමයක් දාලා ඒක බැදිලා උඩට එනකන් ඉඳලා අනිත් එක දාන්න. එකවර දෙක තුනක් දාන්න එපා. එකක් බැදිලා තෙල් යටට ගිහලා ආපහු මෙන්න මේ වගේ කැවුම උඩට එනවා පිම්බිලා. අන්න එතකොට තව කැවුමයක් දාගන්න. නැත්තම් මේවා එකින් එක ගිහලා ඇලවෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒ විදිහට දාන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේකේ පදම හොඳට ඇනිලා තියෙන නිසා පිටි කැවුම තෙල් යටට ගිහිල්ලා බැදිලා ආපහු හොඳට පිම්බිලා උඩට එනවා. ඉතින් මේ විදිහේ ලස්සනට ඒ වගේම මුදු මොලොක් විදිහට කැවුම් හදාගන්න පුළුවන්. මං කියපු විදිහට මිශ්‍රණය හදාගත්තම ඉතින් දැන් මං කැවුම් ටික ඔක්කොම බැදලා ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ මම බැදගත්ත කැවුම්. ඉතින් ඔයාලටත් මේ වගේ කැවුම් ටික බැදගෙන රස බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අපේ වීඩියෝ වලට. ඒවා රසද නැද්ද කියලා ඒගමං මන් දාන අලුත් වීඩියෝ නරඹන්න නම් හැමදාම අපේ රස YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම පහත තියෙන බෙල් icon එක ක්ලික් කරලා තියාගන්න. මොකද එතකොට මම දාන වීඩියෝ හැමදාම ඔයාලට නොවරදවාම බලන්න පුළුවන්. ඒ වගේම subscribe button එකත් ක්ලික් කරලා තියාගන්න. ඉතින් මගේ වීඩියෝ නරඹපු ඔයාලා ඔක්කොටම සුබ දවසක් කියන ගමන් ඔයාලගෙන් සමු ගන්නවා. අයිබෝවන්.